ක්‍රිස්තුස් වහන්සේ තුළම ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, ගීතවලියේ 91:8 උන්වහන්සේ අපිට දෙන ඊළඟ පොරොන්දුව තමයි, ඔබ පරමෝත්මයන්න් ඔබගේ වාසභවනය කරගත්තේය. ඒ උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තිබුවේ එවිට ඔබට කිසිදු උදුරක් ලන්නවන්නේ කියලා. මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, අපි හරිම අවිනිශ්චිත ලෝකයක තමයි ජීවත් වෙන්නේ. මොන වගේ කරදරයක්, විපතක්, විනාශයක් අපේ ජීවිතවලට ළඟා වේවිද කියලා අපිට කියන්නට බෑ. දැන් එහෙව් අත්දැකීම තුළ ගීතවලිය අපිට 91 තුළින් පුදුමාකාර ශක්තියක් දෙනවා. ඔබ පරමෝත්මයන්න් ඔබගේ වාසභවනය කරගත්තේය, එවිට ඔබට කිසිදු උදුරක් ලන්නවන්නේ. ඒ කියන්නේ උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබලා උන්වහන්සේව අපගේ වාසභවනය කරගත්තම ඒ කෙනෙකුට ලැබෙනා වූ අධ්‍යාත්මික ශක්තිය තමයි ඒක. සමහර විට විපත් එයි, කරදර එයි, කම්කටොළු එයි, බාධක එයි. හැබැයි අන්න එතනදී ලබන ශක්තිය තමයි එයට මුහුණ දෙන්නට අපිට ලොකු අධ්‍යාත්මික හයියක් ලැබෙනවා, අධ්‍යාත්මික ශක්තියක් ලැබෙනවා. ඒක අර සාමාන්‍ය කෙනෙකුට වැඩිය උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබල උන්වහන්සේ මත යැපෙන කෙනෙක් එය අයිති කරගන්නා ආකාරය වෙනස්. මොකද අපිට යසායා පොතේ 45 කියන්නේ ඒකනේ, ආලෝකය දෙන්නේ මමයි, අන්ධකාරය දෙන්නේ මමයි, සැපත දෙන්නේ මමයි, විපත දෙන්නේ මමයි, මේ සියල්ල කරන්නේ නුඹේ දෙවි සමිඳුන් වෙන මමයි කියලා කියනවා. ඉතින් ඒක නිසා මේ දේව සම්මුඛයේ ජීවත් වෙන කෙනෙක් ජීවිතයේ තමුන්ට ලැබෙන ඒ අත්දැකීම්, ඒවා මිහිරි වෙන්න පුළුවන්, අමිහිරි වෙන්න පුළුවන්, ඒවා සුවදායක වෙන්න පුළුවන්, වේදනාකාරී වෙන්න පුළුවන්, ඒ දෙස බලන දෘෂ්ටි කෝණය, ඒ දෙස බලන ආකාරය වෙනස්. එහෙනම් ඔබට කිසිදු උදුරක් වෙන්නේ නැහැ උන්වහන්සේ තුල විශ්වාසයෙන් ඉන්න. අද දවසේ මේ වචනේ අයිති කරගන්න. ජිසු පිහිටයි. ඔබට සුබ දවසක්.